NVQ සම්බන්ධයෙන් අපි YouTube වීඩියෝ කීපයක්ම කරලා බොහෝ දැනුවත් කරලා තිනවා මේ සම්බන්ධයෙන්. මේ NVQ කියන එක ජනවහරයේ සිංහල වචනයක් බවට පත් වෙමින් පවතිනවා. මේ වචනේ ලංකාවට ආවේ කොහෙන්ද? මේ වචනේ සිංහල vocabulary එකට ජනවහරට එක්කලේ තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව නැත්නම් TVEC එක. පාසල් අධ්‍යාපනය ලංකාව තුළ ස්ථාපනය කරගන්න පස්සේ ගිර ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදය වුණේ යම්කිසි දෙයක් උගන්වන ආයතනයකට ගිහිල්ලා එතනදී පාඨමාලාවක් හදාරලා රජයේ හෝ ඒ ආයතනයේ විභාගයකට පෙනී සිටලා සහතිකයක් ලබා ගැනීම තුළින් තමයි ඉගෙනගත්තු දේ දන්න බව සහතිය කරවා ගැනීම. එහෙම වුණත් පියාගෙන් පුතාවට නැත්තම් පරම්පරාවෙන් පරම්පරාවට දැනුම ලබා දීම විශේෂයෙන්ම මේ සිංහල වෙදකම දේශීය වෙදකම ඒ විදිහට තමයි ප්‍රවර්ධකන ආවේ. ඒ වගේම ඔය ගම්වල තියෙන කම්වල කියලා අපි කියනවා පීයක් ඇති උදළු දෑක ඇති හදන කර්මාන්ශාලාවත් ඒක බොහොම සුළු පොඩි කර්මාන්ශාලාවත් ඒවත් බොහෝ විට පරම්පරාවෙන් පරම්පරාවට යන ක්‍රමවේදයක් තමයි තිබුණේ. ගොවිතැනත් එහෙමයි. මසුන් ඇල්ලීමත් එහෙමයි. මේ අය සුළු වපසරියක් තුළ වැඩ කරන නිසා එයාගේ සේවයක් ලබා ගන්න යන අයට අවස්ථාවක් තිබුණ නැහැ. එයාට සහතිකයක් තියනවද නැද්ද දන්නවද නැද්ද කියන කාරණා සොයා බලන්න. මොකද සේවාවක් ලබා ගන්න යන අය දන්නවා තමන් ලබා ගන්නා සේවාව ඒ අයට කරලා දෙන්න පුළුවන් කියලා. ආයතනික මට්ටමින් මේ කර්මාන්ත දියුණු වෙනකොට ඒවයින් සේවාවක් ලබා ගන්න අය කෝ කර්මාන්තය අයිතිකාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර කෙනෙක් වෙන්න පුළුවන්. මේ සේවය කරන තැනැත්තා තමන් කරන්න යන කාර්ය සම්බන්ධයෙන් වැඩේ සම්බන්ධයෙන් හැකියාවක් දැනීමක් තියෙන කෙනෙක්ද කියලා දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තුන්වෙනි පාර්ශ්වය මගින් දෙන සහතියේක අවශ්‍යතාවය පැනනගුණා. ඒ වගේම යම්කිසි පාඨමාලාවක් කරලා කෝස් ඔෆ් ස්ටඩි එකක් කරලා ඉගෙනගත්ත කෙනෙකුට ඒ ආයතනය දෙන සහතිකය සමහරක් විට පිළිගැනීමෙන් අඩුයි. හේතුව ඒ ආයතනය ගැන දන්න අය බාහිර ලෝකයේ අඩු නිසා තුන්වෙනි පාර්ශ්වය ආයතනයක් අවශ්‍ය වුණා මේ බව සහතිය කරන්න. උදාහරණයක් හැටියට ලංකාවේ බොහෝ කලකට ඉස්සෙල්ලා තිබුණා ක්‍රමවේදයක් පන්සලකට ගිහිල්ලා වෛද්‍ය විද්‍යාව එහෙම නැත්නම් වෙදගම් ඉගෙනගෙන වෙද වාහත්වයක් හැටියට ගමේ සේවය කරනවා. එතනදී ගම අය දන්නවා මේ වෙද වාහත්වයට බෙහෙත් දෙන්න පුළුවන්. සූසු බෙහෙත් දෙනවා කරදරයක් වෙන්නේ නැහැ. ඒ නිසා සහතියේක අවස්ථාවයක් නැහැ. නමුත් මේ වෙද වාහත්වයා ඉගෙනගත්තු ආයතනය දන්නේ නැති කෙනෙක් මුලින්ම මේ වෙද වාහත්වය ගාවට යන්නේ නැහැ බෙහෙත් ගන්න. එම නිසා තමයි එහෙම වුණොත් තුන්වෙනි පාර්ශ්වයකින් ඒ කියන්නේ කවුරුත් පිළිගන්න ආයතනයකින් මේ තැනැත්තාගේ දැනුම හා හැකියාව සහතික කිරීමේ අවස්ථාවයක් පැන නැගෙනවා. 1878 එංගලන්තයේ පුද්ගලික ආයතනයක් බිහි වුණා. මේ විදියට දැනුම සහතික කරන්න විභාගයක් පවත්වලා එය ඒ විෂයන් සම්බන්ධයෙන් දැනුම සහතික කළා. මේවම සඳහන් කළේ සිටි ඇන්ඩ් ගිල්ස් කියන එංගලන්තයේ පිහිටි විභාග පවත්වන පාඨමාලා හදහා අනුමැතිය ලබා දෙන ආයතනය. 1800 ගණන්වලදී එංගලන්තයට කිව්වේ ලෝකයේ හිරු නොබසින අධිරාජ්‍ය. අපේ ලංකාව ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් ගණනක් එංගලන්තයට යටත්ව හිටියා. කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ ලොකු රටවල් පවා ඒ කාලේ එංගලන්තයේ යටත්ව සිටිය බවට පත්වලා හිටියේ. මේ රටවල් අද පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් එහෙම නැත්නම් කොමන්වෙල්ත් කන්ට්‍රීස් කියලා එකපතුවක ඉන්නවා. මේ රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් පවා වෙනස්. ඩිප්ලොමැටික් මිෂන්ස් නැත්නම් අපි කියනවා එම්බසීස් එහෙම නැත්නම් තානාපති කාර්යාල මේවා නම් කරන්නේ තානාපති කාර්යාල කියලා නෙවෙයි මේවා නම් කරන්නේ තානාපති කාර්යාල කියලා නෙවෙයි හයි කමිෂනර්ස් කියලා මහා කොමසාරිස් කියලා තමයි මේවා නම් කරන්නේ. උදාහරණයක් හැටියට අපි කියන්නේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය. හේතුව ඉන්දියාව අයිති වෙන්නේ මේ කොමන්වෙල්ත් නැත්නම් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වලටයි. මේ කාරණා පැහැදිලි කරේ මේ තිදියන් ගිල්ස් කියන එකේ පිළිගැනීම ගැන ඔබට පැහැදිලි කරන්නයි. මේක සාරාංශයක් ඇටියට කියනවා නම් සිටියන් ගිල්ස් කියන විභාගය බිහි වුණේ හිරු නුබසින අධිරාජ්‍ය කියන එංගලන්තේ 1800 ගණන් වල. අදටත් මේ රටවල් අතර සම්බන්ධතාවයක් තියෙනවා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් හැටියට. ඒ නිසා මේ සිටියන් ගිල්ස් කියන විභාගය මේ රටවල් හැම එකකටම පිළිගත හැකි විභාගයක් වෙනවා. ඒ වගේම මීට අයිති නැති රටවලුත් මේ විභාගය පිළිගන්නවා. මොකද මේ විභාගය දන්නා විභාගයක් නිසා. මේ ටික කතා කළේ මේ NVQ කියන එක
kena kata karana prevesia klaba ganai. Itu kota egdas artisia kana ngora di sijian gris pihuna sahati ke dunia ibahagia tiela namut metene di atrawang wacha grisak itia. Em kada sijian gris sahati kala bagana nyayat kada nima kawasa nima mukadi ibahagia liana hira. Englante enwi kiu dene patangate tawagu sija kara teha gila. Egdas namasia asuga nangola egdas namasia asuga nangola tamai. Englante NVQ denna patan gatte. Etakota englante NVQ sahathike denne karmaantaya thuladi igenagat danuma nipunathwaya hakiyawa padanam karagena eka sahathike karala. Nagak wenakan Lankawet me kramaye thibuna. Eka thamai RPL kiyala kiyanne. RPL kramayata NVQ sahathike laba ganwa kiyala kiyanne. Englante aabhashaya laba gena Lankawe sthapitha karapu me NVQ sahathikeya den kramayen Kara di alta ya bumi pautino. Karmante tuladi ekane yang besi karmante ke bade karala. Nipunate labaga tuaya isala pili saklang kali no. Eta kisi makare ka sahati kiak na. Eka pili mahan na engkalante abashe labaga na. Enwi kiu kiene ka langkawe stapi ta kala. Deng muka dawela tiene. E enwi kiu aseta. Ana masya nyaya atmuka dewal etul karala. Ara nipunate labaga tuaya ta. Enwi kiu sahati kia. Laba gani ini maga kramen akhirnya ini pautin. Tapi di yang kini orang TVC ke video parawarta pentingin tiela TVC ke tertiennya balaya atau bawita kerja. TVC ke video ini sejarahnya gatot asuhan yang awasannya di Lankawe. Karena asuhannya akta turun dulu karena adanya kerela. Nyata orang event naksi dulu ini mata kali utte muka dagiela soya balanya komisi apa patkala. Ini komisi me timunya Nirdeshayan anuwa tarunayanta rakiya sulaba kirima sadaha yam kisi ayatanayak niyamaka ayatanayak pidiwanna onai kiyala karapu yojanawa anuwa me TVC eka sthapithaya kala e anuwa egollange parama yutukama wenne Lankawe tarunayanta tarunayanta neme Lankawe ayata rakiyawak laba ganima sadaha sabani kiyawana hakiyawata rakiyawak laba ganima sadaha awashya karana pasuwima sakas kara deemai Eka pata bala khatiyata yanna ta puluwam. Ehem naththam ara kiyuwa widiyata NVQ RPL kramayata wenna puluwam. Kohom unath e hakiyawa nipunathwaya sadaha sahathikayak laba deema TVC eka pihitupu pradhana karanaya wada rakiya waladapalata awashya ayawa yomu kirimata awashya karana pasuwima sakas kirima. Kalayak yanakota TVC ekata puluwam una soya ganna mudal ASEAN sangwardhana bankuwen dunna Naya baling, mudal pautch kala, ekor ada labu na, udah nak kiri, yara wahan, pita ter sawari, ikan ekitnya, ini dari inte, poli trip ya kehilangan pita ter, awas tahu labu na, oh dia tiana kota, me paramarthya kisah betat, thamange awas tahu an iste betat tekata, TV sih aga patu na, kisah maya tenya tiin wana, aya tenya hari te beri karno ada yang ada kila boleh balan kila, local trip ya kahagan na, ini dari inte haki de, deng haki. Kerjaanan apa nanti ya, ini pada diesel petrol apa ya, tayo kene kamp ya, substitusi apa ya, poli trip ya kehalainnya bulu. Ini dia itu, awasnya kita wata warnanya TVC yang ada kata. Ini bagaimana, me TVC itu, karmi ke sektor itu, ada yang kelabuinnya, NVQ usaha tegiat, honda ada yang marga bawah itu, patkala dulu. Tambah itu, upaya agak nipunatnya, usaha tegar agaknya, tambah itu dari nyaki matamu budalak, TVC yang kita sedih ya. Tentang sahati kebenaran yang diwanti sendiri benar, ini sahati ke laba ganda. Muka saya TV sih lebaran tadi ini, ego lo kira ganda tamai, me bandar mila diga tiutte. Eka samaning, eka adikari, benda pola ke, tiennya gati lakshana. Ewa ke bandar itu specifications, eka adikari itu le, eka nanti ada niya makaran pulua. E anu ya sendiri punya muka ada, sendiri bermain pauti ini mana ada, NVQ kira wacane, engkalan tengah aku terima, biasa bermain pauti. NVQ engkalante denne karmaante thula laba ganna nipunathaya padanam karagena. Dan metena vela tiyenne monawada NVQ sahathikaya market karanawa. Hamotama NVQ sahathikaya laba ganeeme avathawaya adu karanna aayathana nam karanawa. Supply demand theory eka anuwa ewa control karala ekaadhikaritwaya thula baandhika kamak karaha NVQ walata market ekak athi karanawa. Illumak athi karanawa. Oy widiyata gihilla NVQ ke mulai kepada mata nanti kerala, hematnya NVQ ke laba gan, na, ikan susu kama tiennya, hakiya atau tiennya,
හැමෝටම NVQ එකක් ලබා ගන්න තියෙන මාර්ග අවහිර කරනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ TVC එකට පොඩ්ඩක් හැරිලා බලන්න ඒගොල්ලන්ගේ පරමාර්ථ මොනවද? ආපු ගමන් මඟ මොකද්ද? ඒක පිහිට වෙවි ඇයි? මොකද්ද ඒගොල්ලන්ගෙන් කරන්න ඕන කියලා. NVQ සහතිකය ලබා ගන්න ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුයි. NVQ සහතිකය දෙන්න ඕන ටියුෂන් කඩේකට ගිහිල්ලා කෝස් එකක් කරලා විභාගයට ලියන අයට නෙවෙයි. එහෙම කරන්න ඕන නම් 1870 ගණන් වල එංගලන්තේ පිහිටවපු සිටියන් ගිරිස් වගේ ආයතනයක් TVC එකේ තියෙන නීතියානුකූල බලතල යටතේ පිහිටවන්න පුළුවන්. එහෙම නැත්නම් එවැනි සහතිකයක් TVC එකට දෙන්නත් පුළුවන්. NVQ සහතිකය දෙන්න ඕන NVQ කියන සංකල්පය තුල පිටවාගත්තු රාමුවක් යටතේ. TVC එක කරන්න ඕන කර්මාන්ත ක්ෂේත්‍රයේ තුලට ගිහිල්ලා ඒ කර්මාන්ත ක්ෂේත්‍රයේ තුල පුහුණුව ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරලා අවශ්‍ය නම් ඔය ටියුෂන් කඩ බිහි කරලා තියරිටික නොලෙජ් එකක් න්‍යායාත්මක දැනුමක් දුන්නට කමක් නැහැ. ඒ වගේ වාතාවරණයක් සකස් කළාට කමක් නැහැ. නමුත් අර පරමාර්ථ වලින් පිටස්තර ගිය නිසා තමයි TVC එක NVQ වලදී අසාර්ථක වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ටෙස්ට් මොඩල් එකක් ක්‍රියාත්මක කරන්න අපි TVC එකෙන් ඉල්ලා සිටිනවා ළඟදීම. ඒ වගේම මේ සම්බන්ධ කතිකාවකුත් ඔබ අප අතර ඇති කරගන්න උත්සාහ කරනවා. මොකද TVC එක මොනව කළත් මේ රටේ ඉන්න අයගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්න ඕන. ඒ වගේම TVC එක අරගෙන වියදම් කරපු ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ආපසු ගෙවන්න ඕන. මේවා කළ යුත්තේ සාමාන්‍ය ජනතාවට. ඒ නිසා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අපි කරන යෝජනාව TVC එක සලකා බලයි කියලා අපි හිතනවා.